උපතින් මම කතෝලිකයේ මගේ අම්මයි තාත්තයි දෙන්නම උග්‍ර කතෝලික ආගමේ දෙන්නේ. ඉතින් ඒ දෙන්නට ඉපදුණු වැඩිමහල් දියණිය මමයි. ඉතින් අම්මයි තාත්තයි මාව පල්ලියට අරගෙන ගිහින් ක්‍රිස්තියානි කරලා දෙවියන් වහන්සේට කැප කරලා දේව දරුවෙක් කළා. නමුත් අපේ මේ මෑණියන්ට පින් සිද්ධ වෙන්න මම සත්‍ය ධර්මයේ දැකලා මගේ සසර ගමන නවත්තගෙන අද මේ ලබාගත්තු මිනිස් පරේ උපරිම ප්‍රයෝජනේ ගත්තා කියලා මම සතුටු වෙනවා. ඉතින් ඒ ගෞරවයෙන් හිමිවෙන්න ඕනේ අපේ මෑණියන්ටයි. ඉතින් මෑණියෝ තමයි මාව මෙතෙන්ට ගෙන ආවේ. මම මීට පෙර කවදාවත් මේ පරමාර්ථ ධර්මය අහලා නැහැ. මගේ කල්යාණ මිතුරිය මෑණියෝ ගාවට මාව එක්කන් ගියා ධර්මය අහන්න. ඉතින් මෑණියන්ගෙන් දේශනා හතරයි මම ඇහුවේ. හතරවෙනි දේශනේ ඉවර වෙනකොට ධර්මය දැක්කා. අදටත් මම වෙන ධර්ම අහන්න යන්නේ ඒ මෑණියන්ගේ ධර්මය තුල පිළිතලා මගේ ඉදිරි ගමන යනවා. මට විශ්වාසයි මට ඒක ප්‍රමාණවත් කියලා. ඉතින් මම ඔයාලට පණිවිඩයක් වශයෙන් දෙනවා. ඔයාලත් එකම මඟකට ගියෝ ධර්මයේ ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම ධර්මයට මෑණියෝ ළඟට ගිය 2011 වර්ෂයේදී ඉතින් එදා මෑණියෝ අලුත්ම බණක් තමයි කිව්වේ. ඉතින් මම ඒක හරීම මේහි බණක් විදියට ඒක ඇහුවා. ඉතින් මම ඒ බණ අහලා එතනින් නැගිට්ටේ විමර්ශනයෙත් එක්ක. ඊට පස්සේ මම මේ විමර්ශනය නතර කරේ නෑ. අඩාකප්පල් කරගත්තේ නෑ. එදා මෑණියෝ මට අද වගේ මතකයි කියලා දුන්නා. ලින්දක නිල් කැටයට වතුර පිරিলা. ඉතින් අපිට වතුර ගන්න විදියක් නෑ. මේක පාසි වලින් වැහිලා. දැන් මෑණියෝ එදා අපිට ප්‍රතිපදාවක් කියලා දුන්නා. මේ පාසි අයින් කරලා අර නිල් කැටයට තියෙන වතුර ටික පාද ගන්න. ඉතින් ඒ පාද ගන්න මෑණියෝ ධර්මයේ න්‍යායන් බොහොම ලස්සනට පැහැදිලි කළා.
ධර්මය අකාලිකයි, ධර්මය පටිච්ච සමුප්පන්නයි, ඇති වුණා නම් ඇතිවීම තුලම නැති වෙනවා. මේක අනාත්ම ධර්මයක්, කරන්නේ කරවන්නේ නැහැ. මේ ධර්මයේ හේතුප්‍රත්‍ය ධර්මයක් කියලා ලස්සනට විග්‍රහ කරා. තවත් කිව්වා අතීතයට යන්න බෑ, අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයකුත් නැහැ, අපිට තියෙන්නේ මේ මොහොත විතරයි කියලා. ඉතින් මෑණියෝ කිව්ව විදිහටම මම ඒක හොඳට අහගෙන මම ප්‍රතිපදාවක් අනුගමනය කළා. ඒ ප්‍රතිපදාව නම් මේ මොහොතට සිහිය තියාගෙන එනේන චිත්ත රූපේට අර ධර්ම න්‍යායන් හරහා ඒ ධර්ම න්‍යායන් පෙන්න ඇත්ත කියලා දුන්නා. ධර්මය අකාලික නම් මෙහෙම දෙයක් වෙන්න බෑ. මේක පිළිගන්න බෑ. ඉතින් ඒ විදිහට මම පෙන්නන්නේ අර ඒක තමයි ප්‍රතිපදාවක් වශයෙන් ඉතලේ කොයි වෙලාවකවත් දැනුම රැස් කරේ නැහැ. මෑණියන් මට ඒක උපදෙස් දීලා තිබුණා දැනුම ඕනේ නැහැ. ප්‍රැක්ටිකල් එක තමයි මගේ 100ට 100ම තිබුණේ. ඉතින් ප්‍රතිපදාව අනුගමනය කරගෙන යනවා. ඒ වෙලාව වෙනකොට මම ඉතාමත් අවිවේකී තත්ත්වයක ඉතිය රැකියාව කරනවා. උදේ 7ට ගෙදර ගියාම නෑ 7ට ගෙදර එන්නේ අම්මා අසනීපෙන්. ඉතින් රැට ගෙදර වෙලා අම්මට කවන්න ඕනේ, මේ දෙන්න ඕනේ, අම්මා නිදා ගන්නකම් මට අම්මගේ වැඩකට යොමු කොටසක් තිබුණා, දරුවන්ගේ වැඩක් තිබුණා. නමුත් මම මේ ඔක්කොම වැඩත් එක්ක මේ විමර්ශනය අතෑරියේ නෑ. විමර්ශනය කර කරම තමයි ඒ හැම කටයුත්තක්ම කළේ. මගේ රාජකාරී අවස්ථාවේදී සමාජාලයට රාජකාරී වැඩ වැඩි වෙනකොට මේ විමර්ශනය කරගන්න අමාරුයි. නමුත් අවස්ථාවක් ලද විගස මම විමර්ශනයට සූදානම් වෙනවා. ඉතින් උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකම්ම මම මේ විමර්ශනය කරන එක තමයි කළේ. රාජකාරියට යනකොට අතරමැදදී බස් එකේදී පාරේදී රාජකාරිය කරමින් ඉන්නකොට මම මේ විමර්ශනය කරන්න පුරුදු වුණා. ඇත්තටම මේ විමර්ශනය කරනකොට අර වෙනදාට දැනෙන වේගස, පීඩාකාරී බව, අසහනකාරී බව ඒ ඔක්කොම මගේ ඇවිල්ලා ගියා. ජීවිතේට ධර්මයෙන් ගත්ත කියලා මම හිතනවා. එන හැම ගැටලුවක්ම ධර්ම න්‍යායන් ඔස්සේ බලන්න පුරුදු වුණා. ඉතින් ওই ප්‍රතිපදාව තමයි මම දිගටම කළේ. ඒ දවස්වල හැබැයි දැන් වගේ ෆෝන් එකට රෙකෝඩ් කරගෙන නැවත නැවත අහන්නවත් ටීවී අහන්නවත් මට අවස්ථාවක් තිබුණේ නැහැ. රාජකාරියත් අවිවේකී. ඉතින් මම කළේ මාසිකට දවසක් මෑණියන්ගේ බණ අහලා ඊළඟ මාසේ මෑණියෝ එනකම්ම ධර්මයේ විමර්ශනය කළා. ඔය අතර එන ගැටලු මෑණියෝ එක්ක සාකච්ඡා කරලා විසඳගත්තා. ඉතින් මට බලාපොරොත්තු තිබුණෙත් නැහැ. නිවනක් ගැන මම දන්නේත් නැහැ. සතර ගමනේ බිය දැනෙලා තිබුණෙත් නැහැ. බලාපොරොත්තු නොවන වෙලාවක සත්‍ය ධර්මයේ දැක්කා. ඉතින් ඇත්තටම මේ ධර්මයේ දැක්කට පස්සේ තමයි මට මේ සතර බිය දැනුනේ. අපි පැටලිලා හිටිය උගුල, උගුලේ තරමත් මම එදා දැක්කා. ඉතින් මම ඔයාලට කියන්නේ ඇත්තටම දැනුම රැස් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රැක්ටිකල් එක 100%ම කරගන්න පුළුවන් නම් මේ ධර්ම මාර්ගයේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ දැන් මම ඉන්න සැනසීම ඒක මට වචනේ විග්‍රහ කරන්න බෑ. ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක කරලා ධර්මය අවබෝධ කරගෙන ඒ සැනසීම ලබන්න එන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. ඒ වගේම ඔබ සැමටත් ධර්ම අවබෝධය ඉක්මනින්ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. අම්මයාගේ මියගිය ඒ මියගිය වෙලාවේ සේරම
කරගෙන ආදරය කරපු මගේ පංච උපාදානස්කන්ධ අම්මයෝය. අම්මා කියලා මෙච්චර කාලයක් මම බාහිරින් බලාගෙන ඉඳලා තියෙන්නේ. මට ඒක බල බලයි මම මලගෙදර වැඩ කටයුතු කරේ. මට හරි සන්තෝෂයි එදා. මම හරි සතුටු වුණා මේ වගේ අන්‍යාගමික මහත්මයා මේ විදිහට ඒ මලගෙදරට මවගේ මලගෙදරට මුණ දුන්නු ආකාරය මට ආපහු එදී ප්‍රකාශ කරනකොට මම හරි සතුටු වුණා. එහෙනම් ඕක තමයි අපිට බුදුදහමෙන් ලැබෙන්න ඕනේ ආදර්ශය. මේක තමයි බුදුදහමෙන් අපි ජීවිත කාලය තුන ලබා ගන්න ප්‍රයෝජනය. ඒක නිසා අපි මේ බුදුදහමේ ප්‍රයෝජනය ලබා ගත යුතුයි. ඒ ලබා ගන්න පුළුවන් එකම අවස්ථාව තමයි අපි මේ ලබාගෙන ඉන්න දුර්ලභ මනුෂ්‍ය භාවය. ඒ මනුෂ්‍ය භාවය ඔබ ලබාගෙන ඉන්නවා මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් ස්වභාවයෙන්. ඔබට හොඳ බුද්ධිමත් බුද්ධියක් තියෙනවා. ඔබට හොඳට අසකරණාංශයේ දීපකය හොඳට පිළිතලා තියෙනවා. ඒ වගේම ඔබට තේරුම් ගන්න ශක්තිය තියෙනවා මේ දෙන ගැඹුරු ධර්මයේ. ඒ නිසා ඔබ හැම මේ ධර්මයෙන් ප්‍රයෝජනය ලබාගෙන මේ ජීවිත කාලය තුලදීම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ මහා වූ ඵල ලබා ගන්නවා ඇති කියන අදහසින් තමයි අද අපි මේ අපේ ධම් සභාව මේ පවත්වාගෙන යන්නේ. ඒ වගේම මමත් පොඩි ධර්ම උපදේශයක් ඔබට දෙනවා.